කරන්න වන අරණ පරිසර සම්මසවණි පදනමු සුදුසු තාක්ෂණයේ භාවිත කරලා මේ දේශී භෝග ප්‍රවර්ධන වැඩසටහන කරන්නේ දේශී කෙතෙල් වර්ග දේශී අල වර්ග දේශී වී වර්ග සිල්වා සතුරු ලබා දීම කරනවා අපි ගොවීන් වැඩි දිනක ප්‍රායෝගිකව ගෙවතුල ඒ වගේ දේවල් කරනවා දේශී වී වර්ග කරනවා කොමුරු වල ඊට පස්සේ දේශී කෙතෙල් වර්ග අල වර්ග අපි ගොවි කණ්ඩායම්වල කරන යනවා දැන් ඒ වර්ග පිළිබඳ තොරතුරු ඔයලා ඉවරලා මේ ප්‍රදේශ මේ ඒ පිළිබඳ ගුණත්වය පිළිබඳව ඊට පස්සේ ඖෂධ ගුණය පිළිබඳව පෝෂණ தත්ත්වය පිළිබඳව ඊට පස්සේ විවිධ වර්ග තියෙනවා. ඒ වර්ග පිළිබඳව අපි මේ ප්‍රදේශයේ ඉන්න ගොවින්ගෙන්ම තොරතුරු ලබාගෙන කැටින්ග දැනුම පාරම්පරික දැනුම තියෙනවා. ඒ අයගෙන් ඒ තොරතුරු අරන් ඒ දේශී භෝග පිළිබඳව වෙනම සංයුක්ත නිර්මාණ කරලා ඒ තොරතුරු උදායනවත් අපි මේ ප්‍රදේශයේ නලු ගොවින්ගේ ජනතාවට ඒ පිළිබඳව නැතිවට ඒ තොරතුරුත් අපි ලබා දෙනවා. දැන් ගොවින් අතරේ දැනුම හුවමාරු කිරීම සඳහා මේවා භාවිත කරනවා. මොකද සමහර දේශීය භෝග වර්ග පිළිබඳ එක වර්ගයක් පිළිබඳ දැනගත්තට සමහර අනිත් වර්ග පිළිබඳ මේ ප්‍රදේශයේ අනිත් අය නොදැනෙන්න පුළුවන්. දේශීය අල වර්ග පිළිබඳ අපි සකස් කරපු සංයුක්ත ඇටිය. ඊළඟට ඒක අපි අරුත්දායක ඒක අඳු. සහ අඳුරන්නේ නැති නිසා ඒකට පින්තූරයක් අඳුරක් කරලා තියෙනවා. ඊළඟට ඒක කොහොමද භාවිත කරගන්නේ දන්නේ කොහොමද කියලා ඒ හැම දෙයක් පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අල වගාව පිළිබඳ මේ දේශීය වඳ වෙලා යන අල වර්ග පිළිබඳ දැනුම ලබා ගන්න කෙනෙකුට මේකෙන් සම්පූර්ණ දැනුම ලබා ගන්න පුළුවන්. එකදී කුසී තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ අපි ගොවීන් 50ක් අතර ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අය. අපි දැනුවත් කරලා තියෙනවා දැන් 500 විතර දැනුවත් කරලා තියෙනවා මේවා මධ්‍යස්ථානයක් තියෙනවා පැවැණෙන්න කියලා. ඒකතර ප්‍රදේශයේ තියෙන සමිති සමාගම් දැනුවත් කරලා තියෙනවා. මේ ප්‍රදේශ අනුව අපේ වී වගාව, අල වගාව, කෙසෙල් වගාව ඒ වගේ ඒ වගාවන් ගැන කියන්නේ වක විස වලින් තොර වගාවන් කරගෙන අපේ කියන්නේ පවුල්වල පරිභෝජන ඉස්සර ඉඳලා අපි කෘෂිකර්ම කියන්නේ අපි මේ විෂ වර්ග රස වර්ග නැතුව ගොවිතැන් කරගෙන කියන්නේ අපිට ඒවා යොදවන්න තෙල් පොහොර යොදන්න සිද්ධ වුණා. නමුත් පසුව අපේ තිබුණු පැරණි ධාන්‍ය වර්ග දුරක් තමයි. ඉතින් මෙතන මේ ප්‍රොජෙක්ට් එක අනුව මේ පැරණි ධාන්‍ය වර්ග ගොඩක් දුරට මෙතෙන්ද මෙතනින් අඳුනවල දුන්නා. කෙසෙල් වර්ග එකක් දෙකක් තුනක් වාගේ තමයි දුන්නේ මේ යටි. දැන් මේ මාසයා ඒ කෙසෙල් වර්ග ගන්නලා එක එක වර්ග දැන් මේ ගොවියන් අතරට දීලා ඒවා බෝ කරගෙන යනවා. කියන්නේ මේ පාරම්පරිකව තිබුණු දේවල්. ඒකෙන් අපේ බෞල් වලට අපේ සම්මාන වලට සෑහෙන පහසුකම් තමයි තියෙන්නේ. මේ මධ්‍යස්ථානයට සම්බන්ධ වුණාට පස්සේ තමයි දැක්කේ මේ කවදාකවත් නොදැක්ක පර්ණ වී වර්ග අපි මේ තිබිලා නැති වෙන්න ගිය වර්ග මෙතනින් තමයි හඳුනලා දුන්නේ. ඉදිරි බලාපොරොත්තු වෙනවා මේ ආගේ තියෙන නිෂ්පාදන ප්‍රමාණය, නිෂ්පාදන වර්ග මේ වෙනම වෙබ්සයිට් එක ආරම්භ කරලා ඉවරලා ඒ අන්තර්ජාලයේ මේ නිෂ්පාදන ප්‍රමාණය දාලා ඉතින් පස්සේ එයාට යම් කිසි වෙළඳපොළක් ලබා දෙන්න තමයි අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ.